අපිට මතකයි මේ රජය බලයේ තියෙන අවස්ථාවේදී තුනෙන් දෙකක බලයක් කිල්ලුවා. ඒ තුනෙන් දෙකක බලයේ රටේ ජනතාවට සේවය කිරීම. ඊට පස්සේ තුනෙන් දෙකෙන් යහට ගිහිල්ලා 20 වෙනි සංශෝධනය ගෙනාවා. ඒ 20 වෙනි සංශෝධනයෙන් ලෝකේ බොහෝ රටවල දක්ට නැති මං හිතන්නේ ඉතාමත්ම තද බල බලයක් ලැබෙන ඒ 20 වෙනි සංශෝධනයෙන් අපි ලංකාවේ ඇති කළ කාටවත් වගේ කියන්නේ නැති මිලියන 21කටම වගේ කියන්න වෙන එක ජලයේ. ඉතින් අපි සෑම විටම මේ 20 වෙනි සංශෝධනයේ කිසිම වතාවක අපි අනුමත කළේ නැහැ. ඒ තුලින් මේ රටේ ඇති වුණේ මොකද්ද? ඒකාධිපති පාලනය, ඒකාද ඇතිවීම පවතිනවා. ඒක කියන්නේ අපි අද ඒකවත් අපි බය වෙන්නේ නැහැ. නිර්භයව ඒක ප්‍රකාශ කරන මොකද අපි දකිනවා. දවසෙන් දවස ප්‍රජාතන්ත්‍රවාදී යම් කිසි ආකාරයකට පහර දීමකට ලක් වෙමින් තියෙනවා. අයිතිවාසිකම් පැහැර ගැනීම වගේ දේවල් තදින්ම සිදු වෙනවා. ඒ නිසා අපි කවුරු කෙනෙක් ඇහුවත් මේ තුනෙන් දෙකෙන් රට සේවයක් ගන්න පුළුවන් වුණාද කියලා කනුගාටුවෙන් ඕනෙත් අපිට කියන්න වෙන්නේ එක් දෙයක්. ඒක කිසිම දෙයක් මේ රට සිදු වෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ ජනතාව අපේක්ෂා කළ සුන්දර ලෝකයේ වෙනුවට අද මේ තුනෙන් දෙකත් 20 වෙනි සංශෝධනයත් ගිනික බලක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ දිනවල රටේ විශාල ආන්දෝලනයක් ඇති කරපු දෙයක් තමයි අද විශේෂ විදේශගතව අසරණ වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික සේවයන් සේවකේ. ඒ ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. සමාජයේ දැඩි අනුකම්පාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අය වෙනුවෙන් අපි දක්වන උනන්දුව, ඒ වගේම අය වෙනුවෙන් රජයේ දක්වන උනන්දුව තවමදි කියලා. ඉතින් අපි ආපහු හැරිලා බලනකොට මේ රටේ විශාලම විදේශ විනිමය උපයා දුන්නේ මේ පුජ්‍යලයි. ඒ නිසා මේ පුජ්‍යලයින්ට මීට වඩා ගෞරවයක් පිළිගැනීමක් ලැබිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ දහඩිය කඳුළු මත යැපෙමින් එයයි කියලා කරනකොට අවසානයේ තමන්ගේ රටෙන් ඕන්න එයයට තමන් උපයාගත්ත මුදල් වියදම් කරලා ණය වෙලා නැත්නම් විවිධ අඩත්තෙට්ටම් වලට මුහුණ දීලා ඒ මුදල් හොයාගන්න ඕන නම් ඒක ඉතාමත් කනගාටුවට කරනවා. අද අපිට ලැබිච්ච වාර්තා අනුව මේ මැද පෙරදිග විශේෂයෙන්ම අති විශාල සංඛ්‍යාවක් මේ අනුව ඉන්න හිටින්න තරක් නැතුව සමහර විට පාක් වලට වෙලා උද්‍යානයෙන් කල් ගෙවන කාන්තාව ගැන පසුගියදා ගාක් වාර්තා පැති වුණා. ඉතින් ඒ නිසා අපි සෑමයට විශ්වාස කළේ අපි රජයක් වශයෙන් මීට වඩා අවධානය යොමු යුතුයි. ජනට වෙන්නේ මොකද්ද? මේ අය උපයන මුදලෙමුත් අපි ව්‍යාපාරික කීප දෙනෙක් සල්ලි හම්බ කරන එක පමණයි. අපි කියන්නේ ජනටමත් විරෝධය පර කළා තියෙනවා. ඉතින් ඒ නිසා සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරය අපි ගැන අපි මේ ගැන විශාල අධ්‍යයනයක් දින කීපයක් තුල කළා. ඒ අනුව අපි කල්පනා කළා අපි සද්භාවයෙන් යම්කිසි යෝජනාවක් නැත්නම් අදහසක් රජයට ඉදිරිපත් කරන්න. අපිට ලැබිච්ච වාර්තා අනුව දැනට 60,000ක් පමණ ශ්‍රී ලාංකේය සේවකයෝ අතරමං වෙලා ඉන්නවා. ආපහු ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පිළිගත් යුතුයක් තමයි ලෝකේ බොහෝ රටවල් වල මේ තමන්ගේ රටවැසියන් අසන වුණාම රජයේ වියදමින් මේ අය ආපහු ගෙනේම චාරිත්‍රය. බොහෝ රටවල් ඒක සිද්ධ වෙනවා. නමුත් ලංකාවේ ඒක සිද්ධ වෙන්නේ ලංකාවේ නෙමෙයි. මොකද මේ අය මේ දහඩිය හලා උපයාගත්තු මේ මුදල් පාවිච්චි කරලා තමයි මේ අය මෙහාට එන්නේ. ඒකත් අසීමිත විශ්වයට මුදල් වියදම් කරනවා. ගුවන් ගමන් ගාස්තු, ඉහළ ගමන් ගාස්තු, ඒ වගේ මේ අපවම හෝටෙල් ගාස්තු වගේ ආදී. ඉතින් මේ නිසා අපිට වාර්තා වෙලා තියෙනවා දැනට මේ අය විසින් උපයාගත් මුදල් මෙයාගෙන් අඩු කරගත්ත මුදල් රුපියල් බිලියන 14ක් පමණ අද මෙහි ඇති වෙලා තියෙනවා. මෙහි තියෙනවා. මේ මුදල් රජයේ මුදල් නෙමේ. මේ රට යනකොට මෙයාගෙන් ආය කළ මුදල් තමයි මේ බිලියන 14. මේ බිලියන 14 අයිති රජයට නෙමේ. මේ බිලියන 14 අයිති මේ ජනතාවට. ඉතින් ඒ නිසා
අපි කල්පනා කළේ මේ ගැන රජයට යෝජනා කරන්න බොහොම කරුණාවෙන් රුපියල් බිලියන 9ක් 10ක් දෙනකොට අපේ ගුවන් සේවා පාවිච්චි කරලා මේ 60,000ම ගේන්න පුළුවන් කියන මතයක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි කල්පනා කළා මේ ගැන රජය අවධානය යොමු කරන්න. රජයට අමතර බලක් ඉන්නේ මේ ජනතාවගේ මුදල් පාවිච්චි කරලා ඒ සාධාරණ ඉච්ඡකන් දෙස ගෞරවයෙන් මේ අවස්ථාවේදී අපි රජයට යෝජනා කරනවා. ඒ වගේම අපිට තවත් කරුණක් දැනගන්න ලැබුණා මේ රජයේ බලයට පත් වෙච්ච අවස්ථාවේම මේ සෑම රටකම වාගේ සුබ සාධක නිලධාරීන් වුණා. සමහර සේවකයන් වැඩි ගන්නක් ඉන්න තැන්වල එවැනි නිලධාරීන් 3-4 වුණ තැන් තිබුණා. ඉතින් මේ අයගේ වැඩේ තමයි මේ සේවකයන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කිරීම. නමුත් මෙයන් වෙචනින් ආපු අයගෙන් 50-60%කට පමණ වැඩි සංඛ්‍යාවක් ආපහු කැදෙව්වා. ඉතින් මේ සේවක කියන කරුණක් තමයි මේ හැපෙම නිසා මොකද තානාපති කාර්යාලවල නිලධාරීන්ට මේ අදහ බලන්නේ. ඉතින් මෙම නිලධාරියොත් පැමිණීම නිසා අපේ සේවකයන්ගේ වෙනුවෙන් අවධානය යොමු කිරීම බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි රජයට මේ අවස්ථාවේදී යෝජනා කරනවා මෙන්න මේ කරුණු අවධානයටගෙන මේ කරුණු සානුකම්පිතව සරකලා බලලා අපි යෝජනා කරන පරිදි මේ බිලියන 14න් යම් කිසි මුදලක් පාවිච්චි කරලා මේ සියලුම මිලියන 60,000ක් පමණ දුක් විඳින අපේ ජනතාව ආපහු ලංකාවට ගෙනීමට කටයුතු කරන්න කියලා මේකට මම හිතන්නේ මේ රටේ කවුරුත් විරුද්ධ වෙයි කියලා. Breaking.lk.